නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සද්ධෝ සීලේන සම්පන්නෝ යසෝ භෝගපත් සමප්පිතෝ යං යං පදේ සංභජති තත්ථ තත්ථේව පූජිතෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෙක් සම්බන්ධ දේශනා කළ ගාථාවක් මේ ප්‍රකාශ වුණි. සද්ධෝ සීලේන සම්පන්න වූ රත්නත්‍රේ කෙරෙහි අචල සද්ධාවක් ඇත්තා වූද එවගේම නිත්‍ය වශයෙන් උතුම් සීලයක් දරා සිටින්නා වූද යසෝ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නා වූද භෝග සමප්පිතෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ හතර සහ ධන ධාන්‍ය සම්පන්න වූද කෙනෙක් යම් යම් පදේ සම්භජති යම් යම් පෙදෙසකට යනවා නම් තත්ථ තත්ථේව පූජිතෝ ඒ ඒ තැන පුද සත්කාර ලබන්නේ වෙයි. මේකයි ගාථාවේ තේරුම. ශ්‍රද්ධාවන්ත සීලවන්ත කලණ මිතුරන් ඇසුරු කරන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩන එමඟින් ධන ධාන්‍ය සම්පන්න කෙනෙක් යම් යම් පෙදෙසකට යනවා නම් ඒ ඒ තැන්වලදී පුද සත්කාර ලබන්නේ වෙනවා. මේක හේතුවයි හේතුඵලයයි දැක්වෙන වැදගත් දේශනාවක්. අපේ සරුවඥන් වහන්සේගේ ශාසනයේ හිටියා සෝවාන් වෙනකොටම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා ප්‍රතිභාන කියන ප්‍රතිසම්බිදා ඥාන හතරක් ඇති පින්නතුන් පස් දෙනෙක් හිටියා. පැවිද්දන් අතරින් අනඳ මාහිමියන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව්පිලිසිඹියා ඥාන ලාභී. උපාසිකාවන් අතර කොසඹෑනුවර කුජ්ජුත්තරා උපාසිකාව සෝවාන් වෙනකොටම මේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බි ප්‍රතිභාන කියන සිව්පිලිසිඹියා ඥාන ලැබුව කෙනෙක්. උපාසක මහතුරුන් අතර තුන්දෙනෙක් හිටියා. සවැත්නුවර වාසී ධම්මික උපාසකතුමා, රජගහනුවර වාසී උපාලි ගෘහපතිතුමා, මත්තිකාසන්ද නගරවාසී චිත්‍රය ගෘහපතිතුමා මේ තුන්දෙනයි. මේ පස් දෙනාගේ නම් සඳහන් වෙනවා. සෝවාන් වෙනකොටම සිව්පිලිසිඹියා ඥාන ලාභී. ඒ නිසා මේ පස් දෙනාම බොහෝම විසිතුරු ධර්මදේශකයන් බවට පත් වුණා. ඔය පස් දෙනාට බොහෝම පිරිවර එකතු වුණා. ඒ මොකද මේ සිව්පිලිසිඹියා ඥාන ලැබුණ නිසා විසිතුරු දේශනාවන් ඊයත්තන්ද වැටහෙනවා. පාලි භාෂාවේ පරතරට ආභෝධයක් ලැබෙනවා. බුද්ධ ධර්මයේ පිළිබඳව යම් වචනයක්, යම් ගාථාවක්, යම් සූත්‍ර පාඨයක් කියවෙනවා නම් ඒක ගැඹුරටම අර්ථය ආභෝධ වෙනවා. මේක නිසා විසිතුරු ධර්ම දේශනයේ සමර්ථ බවක් ඇති වෙනවා. එයින් එක්කෙනෙක් තමයි මත්තිකාසන්ද නගරවාසී චිත්‍රය ගෘහපතිතුමා. මේ චිත්‍රය ගෘහපතිතුමා පළමුවෙන්ම බුදු සසුන වැළඳගත්තේ භාග්‍යවතුන් වහන්සේ දැකලා නෙමෙයි. පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා අතර හිටියා වප්ප කියලා රහතන් වහන්සේ නමක්. කොණ්ඩඤ්ඤ වප්ප භග්ගිය මහානාම අසජේ කියලා පස් නමයිනේ. එයින් වප්ප මහ රහතන් වහන්සේ ජනපද චාරිකාවේ වැඩෙද්දී මේ මත්තිකාසන්ද නගරයට වැඩියා. මත්තිකාසන්ද නගරයේ තියෙන සවැත් නුවරෙන් යොදුන් 120ක් ඈත. ඉතින් මේ වප්ප මහරහතන් වහන්සේගෙන් බණ අහලා පළමු බණේදීම මේ චිත්‍ර ගෘහපතිතුමා සෝවාන් ඵලයට පත් වුණා. ඒකම එතුමාට සිව්පිලිසිඹියා ඥාන ලැබුණා. පසුව මෙතුමා හැදුවා තමන්ගේ උයනක ආරාමයක්. උයනක ආරාමයක් හදලා සංඝසතුගොට පූජා කළා. මේ සංඝසතුගොට පූජා කළ ආරාමයේහි ඒ වප්ප මහ රහතන් වහන්සේ නැවතී හිටියේ නෑ.
සුදම්ම කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටි. උන්වහන්සේ අධිගම ලබාගෙන හිටියේ නෑ. ඒ අතර මෙතුමා සෑම පෝයක් දවසක එහෙවත් සමාදන් වෙලා මෙතන ගත කරන අතරේ ධර්ම සාකච්ඡා කරනවා. බොහොම දුරදරින් එනවා බොහෝ දෙනෙක් ධර්ම සාකච්ඡාවට සමන් දෙන්න. එතුමාට බොහොම ගැඹුරට ධර්මයේ ගැන ආબોධයක් තියෙනවා. ඔය අතරේ සරුවත් මොගලන් දෙනම වහන්සේ දහසක් පිරිසක් වැඩියා ඒ ප්‍රදේශේ චාරිකාවක. එදා මෙතුමා ධර්ම ශ්‍රවණය කරලා අනාගාමී වුණා. ගිහි ජීවිතයක ලබන්න තියෙන උසස්ම අධිගමේ තමයි තුන්වැනි මාර්ගඵලයේ අනාගාමී. මේ අනාගාමී වී මෙතුමා ඒ මහා සංඝරෝණත මහා ධානයක්ද දීලා කල්පනා කළා. මම බුදුරජාණන් වහන්සේ නොදැකම බුදු සසුනේ ලබන්න තියෙන අධිගම ඥාන තුනක් ලැබුවා. දැන් නම් මට නොදකින්න බෑ. මම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා ගමන සංවිධාන කළ මත්තිකාසන්න නගරේ ඉඳලා සවැත් නුවරට යන්න. මේ යන ගමනේදී ගල් පදවාගෙන යන්න තියෙන්නේ. දවස් 15ක් යනවා ගමන අවසන් වෙන්න. කාලේ වෙන් කරගත්තා දවස් 15ක් යන්න. දවස් 15ක් එහෙ ගත කරන්න තවත් දවස් 15කින් ආපහු එන්න. දවස් 45යි. ඒ සඳහා පිරිස එකතු වුණා භික්ෂුන් වහන්සේලා 500 නමයි. භික්ෂුණීන් වහන්සේලා 500 නමයි. උපාසක මහත්වරු 500 දෙනයි, උපාසිකා මව්වරු 500 දෙනයි 2000යි. තමන්ගේ ගැල් පදවීමට හා ඒ අනිකුත් ආවතේ වැඩසටහන සඳහා තමන්ගේ පිරිස 1500යි. ඔක්කොම 3500ක් පිරිස ගමනට සංවිධානය වුණා. මේ ගැල්වල මේ වඩින ස්වාමීන් වහන්සේලා සහිත සෑම දෙනාට අවශ්‍ය ආහාර පාන ද්‍රව්‍ය තමයි දැස්ති කරගෙන යන්නේ. ගියේ ගියතන කඳවුරක් බැඳගෙන ආහාර පාන කටයුතු හා විවේක කටයුතු කරගෙන යන්නේ. මෙතුමාගේ පුණ්‍ය මහිමේ කොච්චරද කියනවා නම් ආකාශස්තක විමානස්තක වෘක්ෂ වෘක්ෂ පර්වත අධිගුණත දේවතාවෝ මිනිස් වෙසින් බිමට වැහැලා පාර දෙපැත්තේ සල්පිල් මවාගෙන දන්සල් හදාගෙන මේ 3500ක් දෙනාට කෑම බීම බත් බුලත් ඔක්කොම පරිත්‍යාග කරනවා. නැවතුම් පාසුකන්ද සලසල දෙනවා. ගොනුන්ද පවා අවශ්‍ය කෑම බීම ලබා දෙනවා. මේ දේට 1015ක් දේවතාවන්ගේ උපස්ථාන ලැබුවා. අරගෙන ගියේ මාර්ගෝපකරණ කිසිවක් වේදන් උනේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ පිරිස ඇවිල්ලා වැඳුම් පිදුම් කරන වෙලාවේ 84,000ක් දෙනා මාර්ගඵල බන්න බව දැනගෙන අනඳ මාහිමියන් වහන්සේට පහදා දුන්න ආනන්දය අද හවස අවසවල් වෙලාවේ මේ චිත්‍රගුරු උපතිතුමා එනවා 3000ක් පිරිස එක්ක. ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ සිරිපතුල් වඳිනකොට යදුනක් මානේ පංච වර්ණ මල් රැසක් වහිනවා. ඒ වෙලාවේදී මහජනතාව විශ්මිත පත්වලා ධර්ම ශ්‍රවණය කරද්දී 84,000ක් දෙන මඟඵල නිවන් සුව ලබනවා. මේ ප්‍රවෘත්ති අනඳ මාහිමියන් වහන්සේට දේශනා කළා. අනඳ මාහිමියන් වහන්සේ දා උදේ වරුවේ පින්නපාත යන ගමන මේ ප්‍රවෘත්තිය නගර වැසියන් දැනගන්න සැලැස්සුවා. එදා හැන්දෑ වෙනකොට කෝටි සංඛ්‍යාත ජනකාවක් සවැත් නුවරට එක්කාසු ජේතවනාරාමයට එක්කාසු වුණා. මේ චිත්‍ර ගුරුවරුතුම ඇතුළු 3000ක් පිරිසද නියමිත වේලාවට ජේතවනාරාමයට සමීප වුණා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දෙපැත්තෙන් තමයි සෙනඟ වාඩි වෙන්නේ. සරුවක්යන් වහන්සේ ඉදිරියෙන් කිසි කෙනෙක් වාඩි වෙන්නේ නැහැ. බුද්ධ වීතිය විවෘතයි. මේ චිත්‍ර ගුරුවරුතුම අනාගාමි කෙනෙක් නේ. ඒචා බොහෝම ගෞරවයෙන් හේනතෙක්මානේ නැමීගෙන නැමීගෙන ගියෙල්ලා අර බුද්ධ වීථියේ ඉදිරියට ගියෙල්ලා බුදුපා මොල දනගාගෙන සරුවඥන් වහන්සේගේ ධන මණ්ඩල පතන් සිරිපතුල් පිරිමදෙමින් වන්දනා කළා. මේ වන්දනා කරන වෙලාවේදී මුළු මහත් ප්‍රදේශයේ යදුනක් පමණ පංච වර්ණ මල් වැහි වැහලා වැහලා ධනක් පමණ කතියක් පමණ තැන් තැන්වල මල් ගොනු පිරුණා.
ඒ වෙලාවේදී දිනෝ දහසක් දෙන මහත් හඳින් නාද කරමින් සාදුකාර දුන්නා. ගන්දලා අවසානයේ තැන්පත් වුණාට පස්සේ සරුවඥන් මහන්සේ ධර්ම දේශනාවක් පැවැත්තුවා. දේශනාව අවසානයේදී මේ සැස්ව සිටියේ කෝටි සංඛ්‍යාත ජනතාව අතරේ 84,000ක් දෙන සෝවාන් ආදී යත මාර්ගඵල නිවන් ලැබුවා. දැන් මේ චිත්‍ර ගුරුපතිතුමා ඇතුළු පිරිස සියරට තාපු නිසා සවැත් නුවර වාසී කොසල් රජුරෝද අනාථපිණ්ඩිකේ සිටුවරයාද චුල්ල අනාථපිණ්ඩිකේ සිටුවරයාද විසාකා මහා උපාසිකා මාතාවද ධම්මික උපාසකතුමාද මේ කණ්ඩායම එකතු වෙලා මේ සීලම දෙනාට ආහාර පාන ඉඳුම් හිටුම් පහසු වෙන සැලසුවා. මේ ප්‍රදේශ ජනගිය බාහන්න කිසිවක්ම වැයුණේ නැහැ. දවස් 15ක්ම නිතර බුද්ධ දාර්ශනීය ලැබමින් ධර්ම ශ්‍රවණේ ලැබමින් සංඝ දර්ශනේ ලැබමින් මේ අත්ව විශාල චිත්ත ප්‍රසාදයකින් කුසල රැස් කරගත්තා. ආපසු එන ගමනේදී මේ භාණ්ඩ සියල්ලම අනඳ මාහිමියන් වහන්සේගේ උපදෙස් ලබාගෙන යපකොටියක තැන්පත් කරලා මේ අත්ව එන්නේ පටන් ගත්තා. මේ අත්න්ගේ තිනේ මහිමේ කොහොමද කියනවා නම් අර වෘක්ෂ දේවතාවෝ, පර්වත දේවතාවෝ, විමාන දේවතාවෝ, භූමියස්ස ආකාශස්සක විමානස්සක දේවතාවෝ බිමට බැහැලා මිනිස් වෙසින් සල්පෙල් මවාගෙන, අවන්හල් මවාගෙන, දන්සල් මවාගෙන මේ සීලම දෙනාට දවස් 15 මුළුල්ලේ සත්කාර සම්මාන කළා. එවැන්නේ මේ හිස්ව යන කරත්ත පිරුණා. මොයන්ද පිරුණේ සං රුවන් වලි. මේක නම් මහා පුදුම දිව්‍ය මේ හරියට සුරංගනා කතාවක් වගේනේ. නමුත් මේවා සිදු වෙච්ච පුණ්‍ය ඉරදියා. දැන් මේ සිද්ධිය අනඳ මාහිමියන් වහන්සේ සරුවඥන් වහන්සේට කියලා විමසීමක් කළා. ස්වාමීනි, මේ චිත්‍ර ගුරුපතිතුමාගේ එන ගමනේදෙත් නැවතී සිටින කාලයේදෙත් ආපසු වෙන ගමනේදෙත් මේ වාගේ පුදුම දේවල් සිද්ධ වුණා. මේක මෙතුමා ඉර්ධි බල සම්පන්න කෙනෙක්ද කියලා හැව. භාගතුන් වහන්සේ දේශනා කළා නැත ආනන්දයේ එතුමාට ඉර්ධි බලයක් නැහැ, අභිඥා බලයක් නැහැ. එතුමාට තියෙන පුණ්‍ය ඉර්ධියක්. මොනවද මේ පුණ්‍ය ඉර්ධිය? එතුමා පූර්ව ජාතීන්ගේ කරගත් විශාල පුණ්‍ය බලයක් කියලා. අනඳ මාහිමියන් වහන්සේ ආරාධනා කළ එක දැනගන්න. මේ චිත්‍ර ගුරුපතිතුමා කල්ප ලක්ෂයක ඉඳලා මේ බුදු සසුනේ චිත්‍ර කතිකත්වයෙන් අගතන්පත් වුණු පිණිස පෙරම් පුරාගෙන ඇවිත් කියනවා. කීම් වතුරා බුදුරජාණන් වහන්සේ අනාගත ඥාණයෙන් දැකලා නියත විවරණක් දීලා තියෙනවා. ගෞතම බුදුසසුනේදී මච්චිකාසන්ද නගරේ ඉපදෙලා චිත්‍ර ගුරුපති නමින් පහළ වෙලා චිත්‍ර කතිකත්වයෙන් අගතන්පත් වෙලා බුදුසසුනේ මඟඵල නිවන් ලබනවා කියලා අනාගත වාක්‍ය කියලා තිබුණා. මෙතුමා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යන කාලයේදී කාසේ බුද්ධ ශාසන අවස්ථාවේ මෙතුමා වනගතව වැඩි පුත්‍රයෙක් වෙලා හිටියා. ඒ කියන්නේ පිරිසර ගම්මානයක් ඇසුරු කරගෙන වනාන්තරයේ දඩයම් කරමින් ජීවත් වුණා. එක දවසක් දඩේම යනකොට දැක්කා ගල් යනක කිසිම බිත්තියක් දොරක් අගුලක් නැති බිත්තියක් නැති ගල් යනක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉසකෙක් පෙරවාගෙන භාවනා කරනවා. මෙතුමාට නුවණ පහළ වුණා. දුනු ඊතල අවිය ආමුද පැත්තක තියලා ගින් වැන්දා. කල්පනා කළා නේ මේ ස්වාමීන් වහන්සේ අපට වාගේ හොඳට අතපය තියෙනවා. හොඳට ඇඟිලිස තියෙනවා. අපට වාගේ හොඳ ගෙවල් හදාගෙන යහකින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ කසාවත කැඳ පෙරවාගෙන මේ මැසිමඳුරු පීඩා ධර්මෙන් විඳිනින් අව්‍යස සුලං විසකුරු සර්පාදීන් එපමා වී පීඩා විඳගනිමින් මේ සීතල උණුසුම සියල්ල පිළිගෙන මෙසේ වනගතව භාවනා කරන්නේ සසර දුකින් මිදී නිවන් සුව ලබන්නටයි. මෙවැනි උතුමන් උපකාර වීම අපට මහා පුණ්‍ය ලාභයක් වෙනවා කියලා වහාම ස්වාමීන් වහන්සේගේ පාත්‍රය ඉල්ලගත්තා. ගෙදර දුවගෙන ගිහිල්ලා තමන්ගේ දවල් ආහාර සියල්ලම මේ පාත්‍රයට බෙදලා උණු උණුවේ මේත උඩින් සුදුසු පත්කොළ එලලා වනමල් නෙලාගෙන මේ පාත්‍රය ගෙනල්ලා පූජා කළා. නන්ද නමස්කාරයෙන් කියව ස්වාමීනි, මම මෙතෙක් කල මේ ප්‍රාණඝාතාදී අකුසල් කරමින් ජීවත් වුණා. ඔබ වහන්සේගේ දර්ශනයෙන් මම අදින් පස්සේ කවදාකවත් සතෙක් මරන්නේ නැහැ.
මම නිත්‍ය වශයෙන් පංචශීලයේ ආරක්ෂා කරන මගේ අමුදරුවන් එක මම පංචශීලයේ රකින්නවා. මං පෙරවන් සරණ යනවා. ස්වාමීනි මේ දාන උපස්ථාන කුසල බලයෙන් මට උපනුපන්තනෙ පංච වර්ණ මල් වැහි වාසීවා. මට චිත්‍ර කියන නමම ලැබේවා. අනාගතයේදී මට දෙවියන්ගෙන් මිනිසයන්ගෙන් දහස් ගණන් පුදපඳුරු ලැබෙනින් කිසි දෙයකින් අඩුපාඩු නැතුව නිවන් මඟ යන්නට මට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා සරුවඥන් වහන්සේ මේ ප්‍රවෘත්තියේ දේශනා කළ අතරතේ දැන් මෙතුමා ඒ ජීවිතයේදී ඉතා පිරිසුදුව නිතිපන්සිල් රැකෙමින් පොය අටසිල් රැකෙමින් තිදොරින් අකුසල් දුරකොට කුසල් රැස් කරමින් ඉඳලා සපිරිවරින් දෙව්ලොව උපන්නා. දෙව්ලොව උපන් ගමනේදී දිව්‍යමය මල් වර්ෂාවක් නැස්සා යොදුනක් මානි. එනිසා දිව්‍ය ලෝකයේදී චිත්‍ර දිව්‍ය රාජයා කියලා නම ලැබුණා. මෙම බුද්ධාන්තරයක්ම දිව්‍ය ලෝකවල සැරිසරලා ඇවිල්ලයි මේ මත්ස්‍යකාසන්න නගරයේ සිටු ගෙදරක සිටු පුත්‍රයෙක්ව උපන්නේ. ඒ උපදින දවසේදී මේ මනුෂ්‍යපතේ යොදුනක් මානේ පංච වර්ණ මල් වැහි වැස්සා. එනිසා ඒ මව්පියෝ දෙතල මේ දරුවාට නම තැබුවා චිත්‍ර කුමාරයා කියලා. ඒ තමයි අර පැතුමේ එක ප්‍රතිඵලයක්. ඊළඟට නෙතුමා මේ විදිහට සිටු තනතුර දරාගෙන සිටින්දී තමයි වප්පමාදාතන් වහන්සේ දැකලා බණහලා සෝවාන් වුණේ. අර පෙර ජාතිවල කරගන්නා ලද දීමත්‍රා බුදුසසුනේ පතන් කරගන්නා ලද චිත්‍ර කතිකත්වය සඳහා අවශ්‍ය වෙන සිව් පිළිසිමියා ඥානද ලැබුණා. ඒ වගේම බුදුරජාන් වහන්සේ නොදැකන අධිගම තුනක් ලැබුවා. එදා ඒ කළ ප්‍රාර්ථනාවනුව තමයි මේ දේවතාවෝ මෙතුමාගේ පිනේ මහිමයෙන් දවස් 45ක් මුළුල්ලෙහි මේ දෙට උපස්ථාන සැලසුවේ. ඒ වගේම ගල් සත් සත්ෘවණින් පිරුණේ ආනන්දේ මේක අභිඥා බලයක් නෙමෙයි පුණ්‍ය බලයක්. එනිසා යම් කෙනෙක් යම් උසස් කුසලයක් කරලා ඒ කුසලයට අනුව සිත පාදවාගෙන සිටින් යම් පැතුමක් සිදු කරගත්තොත් ලෞකික හෝ ලෝකෝත්තර ඒ දේශේ නිෂ්ඨ සිද්ධ වෙනවා කියන එක පහදා දුන්නා. මෙන්න මේකෙන් ඉතා අපට තේරුම් ගන්න පුළුවන් වැදගත් දෙයක් තමයි අපි යම් කිසි කුසලයක් කරලා පිරිසුදු සිතින් යම් පැතුමක් පැතුවොත් ඒක ඒකාන්ත ඉෂ්ට සිද්ධ වෙනවා. නම බුද්ධෝත්පාද කාලයේදී දානාදී කුසල ධර්මයන් මනමින් සිද්ධ කරලා මේ ලෞකික දෙයක් පැතියෙ මෙච්චර සෝබන නැහැ. හේතුව බෞද්ධයන් වශයෙන් නැනවත් අය දන්නවා මනුලව සම්පත්තිය දෙවලෝ බමලෝ සම්පත්තිය සියල්ලම ඇතිවන නැතිවන නිසා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර නිතර පෙළපෙළි පවත්නා නිසා දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා නිසා අනත්තයි. එනිසාම අසුභයි. එවැගේම අසාරයි නිස්සාරයි තාවකාලිකයි සීමා සහිතයි. තෘෂ්ණාවට දෘෂ්ටියට මාන්නයට අරමුණයි. එයින් සංසාර දික්කෙන්න හේතුවක් වෙනවා. එනිසා මේ දිව්‍ය මානුෂාදී සම්පත් පැතීම දුකක් පැතීමක් දුක්ඛ සත්‍යයක් පැතීමක්. නමුත් නිවන් සුව පතාගෙන කවර හෝ ලොකු කුඩා කුසලයක් සිද්ධ කරගත්තාම ඒ නිවන ලබන තුරු දිව්‍ය මානුෂාදී සුගති භූමිය උපදින්න සිද්ධ වෙනවාමයි. එසේ නමුත් ඒවායේ ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව නැවත නැවත නිවනට උපනිශ්‍රේ වෙන කුසල් රැස්කර ගැනීමට නුවණ පහළ වේදවා. මේක තමයි උපනිශ්‍රේ සම්පත්තිය කියන්නේ. උපනිශ්‍රේ සම්පත්තිය දැන් අද කාලේ උනත් බලන්න මිනිසයන් කොයිතරම් හිටියත් ධනවත් අය නිර්ධන අය උගත් අය නූගත් අය කොතෙකුත් ඉන්නවා. ඒ ඉන්න අය අතරින් ඇතැම් කෙනෙක් නිවන ගැනවත් සුගතිය ගැනවත් කිසි හැඟීමක් නැහැ. සමහර කෙනෙක් ඉන්නවා අප්‍රමාදව නිවන් දකින්න පැතීමෙන් යුතුව කුසල් රැස් කරනවා. එතකොට ඒ ඇත්තෝ අර උපනිශ්‍රේ සම්පන්න අය හැටියටයි පිළිගන්නට තියෙන්නේ. ඒ උපනිශ්‍රේ නිසා තමයි සත්පුරුෂාසේ ලැබෙන්නේ, සද්ධර්ම ශ්‍රවණිය ලැබෙන්නේ, යෝනිසෝ මනසකාරය ලැබෙන්නේ, ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙන්නේ ලැබෙන්නේ. මේ නිසා දැන් අපි මේ බුද්ධෝත්පාද කාලයේහි යම්බඳු නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් වැඩෙනසේ දාන සීල භාවනා කුසල රැස්කර ගැනීමෙන් අපි හිතුවත් නැතත් දෙව් මිනිස් සැප ලැබෙනවා අනිවාර්යයි.
අපේ එකම චේතනාව රහත් බෝධිය, පසේ බෝධිය, අභිසම්බෝධිය කියන බෝධිඥානයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එනිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කරන කුසලයේ තමයි බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වන්නේ. දස පාරමී කියලා හඳුන්වන්නේ. මේ නිසා දැන් අද මේ මහා පින්කම සිද්ධ වුණා. මේ පින්කම ඇතුලේ තියෙන සම්මා දිට්ඨියයි රත්නත්‍රයේ කෙනේ චිත්ත ප්‍රසාදයෙන් කර්මයේ කර්මඵලය අදාගන්න නුවණින් යුතුවයි මේ පින්කම සිදු කරන්නේ. ඒ සඳහා යෙදන්නා වූ නුවණ සම්මා දිට්ඨියයි. නිවන් පැතීම හා මෙත්තා කරුණා ගුණ මෙනෙහි කිරීම සම්මා සංකල්පනාවයි. එවගේ මේ පින්කම සඳහා පාවිච්චි කරන වචන මුසාවාදයෙන් තොරයි, කේලමින් තොරයි, පර්ශබසින් තොරයි, හිස්බසින් තොරයි, සම්මා වාචාවයි. මේ සඳහා කය නිහසවන පියවරක් ගානේ, අතක් පයක් ක්‍රියා කරන වාරයක් ගානේ, පානාතිපාතයෙන් තොරයි, අදින්නාදානයෙන් තොරයි, මිච්ඡාචාරයෙන් තොරයි, සුරාපානයෙන් තොරයි, සම්මා කම්මන්තයයි. මේ සඳහා හුස්ම ගැනීම පවා සිද්ධ කරන්නේ පිරිසුදු කුසාසිතින්. ඒ සම්මා ආජීවයයි. මේ පින්කම යෙදෙන කාලය තුළදී නූපං අකුසල් සිතිවිලි නූපදී යනවා. උපන් අකුසල් සිතිවිලි යටපත් වෙනවා. නූපන් අලොත් අලොත් කුසල් සිතිවිලි පහළ වෙනවා. පහළ වුණ කුසල් සිතිවිලි පේලි පේලි වැඩි දියුණු වෙනවා. ඒ සම්මා වායාමයයි. මේ සඳහා යෙදෙන සෑම ක්‍රියාවක් සිතවිල්ලක් වචනයක් ගානේ මේ කුසල ක්‍රියාව කරේ පිහිටි සතිය සම්මා සතියයි. එවගේම ජවන් සිතක් ගානේ පහළවන ඒකාග්‍රතාව පංච නීවරණයෙන් තොර බැවින් සම්මා සමාධියයි. මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ තමයි දානමය පින්කමින් සිද්ධ වුණේ. එවගේම ආර්ය අෂ්ටායක මාර්ගයේ පමණක් නෙමෙයි මේ සඳහා යෙදෙන සතිය සතිපට්ඨාන සතරට අයිති වෙනවා. මේ සඳහා පවතින හිතේ වීරිය සම්‍යප්ප්‍රදාන හතරට අයිති වෙනවා. මේ සඳහා යෙදෙන වීරිය ඡන්දය, චිත්තය, ප්‍රඥාව නුයි ඍදිපාද හැටියට හඳුන්වෙනවා. මේ සඳහා යෙදෙන සද්ධාව, සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලය. මේ සඳහා යෙදෙන වීරිය, විරිය ඉන්ද්‍රිය, විරිය බලය. මේ සඳහා යෙදෙන කුසල සිහිය, සති ඉන්ද්‍රිය, සති බලය. මේ සඳහා සිතේ පහළ වෙන තැන්පත් බව නැත්නම් ඒකාග්‍රතාව, සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය. මේ සඳහා සිතේ පහළ වෙන නුවණ, අවබෝධය, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය. මේ පංච ඉන්ද්‍රිය, පංච බල. එවගේ මේ සඳහා යොදන සෑම සිහියක්ම කුසල් සිහියක්ම නිවන් පතා කරන බැවින් සති සම්බොජ්ජංගයයි. මේ සඳහා පහළ වන සිතේ නුවණ ධම්මේ සම්බොජ්ජංගයයි. නිවන් පතා කරන මේ කුසලයේ වීරිය විරිය සම්බොජ්ජංගයයි. නිවන් පතා කරන මේ කුසල් සිතේ තියෙන නිරාමිෂ ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයයි. නිවන් පතා සිදු කරන මේ කුසල් සිතේ සංසිඳීම පස්සබ්ධ සම්බොජ්ජංගයයි. නිවන් පතා කරන මේ කුසල් සිතේ සිටී ඇති ඒකාග්‍රතාව සමාධි සම්බොජ්ජංගයයි. එවගේ මේ සිතේ පහළ වෙන මධ්‍යස්ථතාව උපේක්ඛා සම්බොජ්ජංගයයි. ඊළඟට මාර්ගාංගාත. එතකොට මේ පින්කම තුළින් අපි සිද්ධ කරලා තියෙන්නේ සතර මඟ, සතර ඵල නිවන ගෙන දෙන බෝධිපාක්ෂික ධර්ම 37ක් හිතේ දියුණු කර ගැනීමයි. මාර්ය අෂ්ටායක මාර්ගයේ සිතේ වැඩි දියුණු කර ගැනීමයි. ඒ ධර්මතා වැඩි දියුණු වෙනකොට එතන පාරමී දාය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේ පරිත්‍යාගයේ දාන පාරමිතාවයි. මේ සඳහා කයය වචනය දෙකේ සංවරය සහ සමාදන් වූ සීලය සීල පාරමිතාවයි. මේ සඳහා සිතේ පවත්නා වූ කුසල් සිතේ නික්කම්මය, ඒ කියන්නේ අකුසල් සිතේ නික්මීම නික්කම්ම පාරමිතාවයි. නිවන් පැතීමත් නික්කම්ම පාරමිතාවයි. මේ සඳහා සිතේ පහළ වන ආબોධය ප්‍රඥා පාරමිතාවයි. මේ සඳහා සිතේ පහළ වන වීරිය විරිය පාරමිතාවයි. මේ සඳහා සිතේ පහළ වන ඉවසීම ශාන්ති පාරමිතාවයි. මේ සඳහා සිතේ පහළ වන ඇත්ත කතා කිරීමේ නුවණ සත්‍ය පාරමිතාවයි. මේ සඳහා ගන්නා සිතේ අදිෂ්ඨානය අදිෂ්ඨාන පාරමිතාවයි. මේ සඳහා සිතේ පහළ වන මෛත්‍රිය මෛත්‍රී පාරමිතාවයි. සැප දුක් දෙකේ මැදහත් බව උපේක්ඛා පාරමිතාවයි. දැන් මේ පාරමී 10ම මේක පින්කම ඇතුලේ වැඩෙනවා. එනිසා අප විසින් කළ යුතු වන්නේ මට මේ සිදු කර ගන්නා ලද බෝධිපාක්ෂික ධර්ම වැඩෙන
ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙන පාරමී දාය මුදුන්පත් වෙන කුසල සම්භාරයේ අසවල් බෝධි ඥානයකින් බෝධි ඥානයෙන් දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ කර ගැනීමට හේතු වේවා වාසනා වේවා කියලා අදිස්ථානය ඇති කළ යුතු වන්නේ ඒ පිරිසුදු චේතනාවෙන් කරගන්න අදිස්ථානය බොහෝ බලගතුයි. ඒවට කියන්නේ ඕපදික කුසල් කියලා. ඕපදික කියන්නේ කොච්චර දිවේ මානුෂාදී සැප ලැබුවත් අවසන් වෙන්නේ නැහැ. නිවන දක්වාම ඒ කුසල ධර්මයේ ශක්තිය පවතිනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා. ඒ නිසා ඕපදික මහා කුසලයක් මේ සිද්ධ කරගන්න යදුනා කියලා අපේ සිතේ සනසෙල් ඇති කරගන්න ඕනේ. අපේ සරුවඥන් වහන්සේ විශාසංක කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පිරීමේ සිදු කළ තින්නේ මෙන්න මේ බෝධිපාක්ෂ ධර්මයන් 37 ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ වගේම දස පාරමිතා ධර්මය, දස උපපාරමිතා ධර්මය, දස පරමර්ථ පාරමිතා ධර්මය මේවා සම්පූර්ණ කර ගැනීමයි. එසේ සම්පූර්ණ කරගෙන යෙමින් නාසයට භවයෙන් භවයට ආනිසංස දකින්න ලැබුණා. භවයෙන් භවයට ආනිසංස විඳීමින් ප්‍රඥා අධික බෝධිසත්ව කෙනෙක් හැටියට පෙරම් පුරාගෙන එවෙලා විශතුරුවක් දැමීදී හත් වාරයක් මහා පෘථුවේ කම්පාවනසේ බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. අන්තිම භාවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් 15 29 වෙනි අවුරුද්දේ පැවිදිව අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවතද පුරා මැදුම් පිළිවෙත සොයාගෙන වයස 35දී බෝමලාරා වැඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට ලෝතුරා අභිසම්බෝධියේදී පැමිණවදාලා තමන් වහන්සේ කෙටි කාලයකින් පිරිනිවන් බව දැනගෙන ලොවට දහම් වැසි වැස්සෙව්වා. 24 වාරයකදී අසංඛේය 24කුත් අනිත් අනිත් තැන්වලදී 960,000 දෙනත් මාර්ගඵල නිවන් සුව පැමිණෙව්වා. අනාගතේ බල අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිවුණා. තාතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකයේ කර්මාරෝපව මිය පරලෝ ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජදාන උයන් පොකුණු මාලිගාදේ සියල්ලද කාලයා ගැවෑමින් නෂ්ටාවශේෂ වුණා. මේ වාගිරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර යනි කල්පස්ථා ඉවත්තු පවා ගෙවල් දරවල් ඉඩකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලිමුදල්ලාදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද මතුමත්යේ ලැබෙන දිවි මානුෂාදී සැප සම්පත් සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාරද ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි සංකති පරම්පරා වශයෙන් පවත්නා නිසා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙළපෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ සීල සංස්කාර ධර්ම දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිර්වාණය දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. නිර්වාණය අරමුණු කර ගන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරිය සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් ආර්ය අෂ්ටාංග මාර්ග අනුභවයෙන් දස පාරමිතා අනුභවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සතර දුක් තරණය කොට කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සැනසීවදාල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසල ධර්මයකින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා, දස පාරමී ධර්ම පිරේවා, සත්‍විස් බෝධිපාක් ධර්මයන් වැඩේවා. එමඟින් සතු බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ ආબોධ වේවා. ක්‍යා ප්‍රාර්ථනා පිහිටුවා.